Hi, Bhavan teacher. Meerat, Makirat, Maip, Tunarat, Hadina Vedinarat, Magiv, Maurat, Meerat, Makirat, Maip, Tunarat, Hadina Vedinarat, Magiv, Maurat. Sarupas Polovin Vahi Bidur Ahasin Mini Kat Mutu At Make Siri Lak At Dirat Make Rat Mahi Padun Rat Adin Vedin Rat Mahi Mage siri lak gen lovat kiyami mam surapurayak vena love me vani net dirat mage rat maip tun rat hadin vedin rat mage ditar kam eti kam meli kam neti lamai sitina rat mage me sirilak me rat mage rat mai padun rat hadena vadena rat mage අපි කරන පුංචි දේවල් වලින් Hi Bhavan teacher Hi Bhavan teacher Bhavan Ha Hi Bhavan chuti de putte කොහමද ඔයාලට කොහමද ඔයාලට Hi හොඳයි teacher හොඳයි සින්දුවක් ඇහුවා නේද? ටීචර් මට ෆෝන් එකක් දුන්නා. මොකද්ද පැටියෝ? ඔව් ටීචර්. නෑ නෑ තාම පටන් ගත්තේ දැන් තාම පටන් ගත්තේ. හා. ප්‍රශ්න තියනවද මොනවා හරි නෑ නේද? පටන් ගමු පන්තිය. හා ටීචර්. හා ටීචර්. දැන් අපි ආපහු ඒ වීඩියෝ එක බලලා තියෙනවා. හා වීඩියෝ එක බලලා තියෙනවද? හා YouTube එක ගහපුවාම පළවෙනි පාඩමනේ අපේ යහපුරුදු පාඩමනේ ඔව් කියන්න. ඊයේ මේ අපිට රචනාවක් දුන්නා නේ. රචනාව? ඇයි රචනාවක්? අපිට සර් දෙනවා. ආ රචනාවද? හා. හරි. ඇයි මත් දෙනවා? හා හා එහෙමද? හරි. අපි කරමු. දැන් ටීචර් සිටින කරගෙන යන්නේ. සර්ගේ විදිහට නෙමෙයිනේ නේද? සර් කරපු විදිහට අපි ටිකක් ඉස්සරහට ගිහින් කරමු. හොඳද? හරි අපේ
දැන් සර් මං හිතන්නේ ඔයාලට පළවෙනි පාඩම ඉවර කරා. අපේ හපුවත්ම ඉවර කරා නේද? යෝග හැම කරලා ඉවර කරා. අද තියන්නේ දෙවැනි පාඩම. දැන් සින්දුවක් එහෙම දැම්මනේ මං ඉස්සෙල්ලාම. කියන්නක බලන්න මොකක් වෙන්නේ නැද්ද අපේ දෙවැනි පාඩම. ලංකාවේ ඉන්න මිනිස්සුන්ට නේද පුතේ? ඔව් පුතේ කියන්න. ටීචර් මේ පේපර් එක කරන්නේ නෑ නෑ පුතේ පේපර් එක ඉවරයි දැන් අපි කරමු දෙවෙනි පාඩම් පටන් ගන්න ධ්‍යාන තමයි තියෙන්නේ දැන් අර මේ පේපර් එක ටීචර් පේපර් එක නෙමෙයි පුතේ ලියන්න තියෙන්නේ වෙ ලියන්න දෙන්න ටීචර් හොඳද හරි අපි ලක්පැසියෝ තමයි අද අපේ පාඩම මට කියන්න ජාතික ගීය නිර්මාතෘ කවුද? ආනන්ද සමරකෝන් මහතා. සමරකෝන් මහතා. පුතේ ජාතික ගීය ගායනා කරද්දී අපි කොහොමද ඉන්නේ? තීරුවෙන්. තීරුවෙන්. ආනන්ද සමරකෝන් හරි හොඩියේ වියකුර විදිහට තමයි අපේ කකුල් දෙක තියාගන්නේ නේද විලිමුද කලං කරලා වියකුර විදිහට මේ අත් කොහොමද තියාගන්නේ මේ අත් දෙක මිටි මොලවලා පහට ගාවට ගේනවා නේ අය කොහමද ඉන්න කියන්නේ දැන් ඔයාලා හැම පාසල් ගියේ කියද්දි මෙන්න මෙහෙම ඉන්න ඇති නේ ජාති ගියේ කියද්දි චුට්ටක් මෙහෙම වෙලා ඉස්සරහා යාළුවන්ට මෙන්න මෙහෙම ගහලා නේද නේද හැම නෑ ඍජුව ඉන්නේ ශරීරය ඍජුව තියාගෙන එක එල්ලයක් දිහා බලාගෙන තමයි අපි ජාති ගියේ ගායනා කරන්නේ එහෙම නැත්තම් මොකද එහෙම කරේ නැත්තම් මොකද මොකුත් නෑ නේද එහෙම කරේ නැත්නම් ඉතින් මොකුත් නෑ එහෙමද නෑ නෑ එහෙම කරොත් අපි මොකද වෙන්නේ අපේ ජාතික කොඩිය දැන් ජාතික ගීයට අගෞරව කරනවා නේද එහෙම කරන්න හොඳ නෑ යොකම ශ්‍රී ලංකා ජාතිකයෝනේ නේද හරි ඊට පස්සේ මට කියන්න බලන්න ජාතික කොඩිය ගැන දන්නවද මොනවාද ජාතික කොඩිය ගැන දන්නේ? ටීචර් මම දන්නවා කියන්නද? හා කියවක බලන්න කට්ටියම. ගෝකොල සතරින් මෙත්තා කරුණා මුදිතා කරුණා ගෝකොල සතරක් තියෙනවා. සතර ධම්ම විහරණ පේනවා. අය මොනවාද? රතු පහේ මොනවද කියන්නේ? ආ පහේ මම ප්‍රශ්න අහන්නම්. එතකොට උත්තර දෙන්න. රතු පහේ මොනවද කියන්නේ? ඒකම සිංහල ජාතිය. සිංහල ජාතියද? ආ අභිමානී ගැන කියන්නේ නේද? බෙන්න්නේ. සතරක්ම විරණ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා. හරි, good. හරි, අපි දැන් බලමු. ඔයාලට පේනවද මේක? ඇයි අත උස්සන් ඉන්නේ පුත්තේ? ප්‍රශ්නයක්ද? නේද? හරි පැටිය. පාඩම් පේනව නේද? අපි ලක්වැසියෝ තමයි පාඩම. පේනවනේ. ආ බලන්න කාටද ලක්වැසියෝ කියන්නේ? ඔව් ටීචර්. කාටද ලක්වැසියෝ කියන්නේ? ශ්‍රී ලංකාවේ වැසෙන ජාතියේ ශ්‍රී ලංකාවේ ජීවත් වෙන මිනිස්සුන්ට නේද? මිනිසුන්ට. නෑ අපි කිව්ව ජාතික ගියේ නිර්මාතෘ ඉන්නවා. මේ දැන් රූපෙ දැක්කහම ආනන්ද සමරකෝන්. හරි හරි හරි. අපි මේ දැන් මේ ස්ලයිඩ් එකේ තියෙනක බලමුකෝ. ඊට පස්සේ යමු අපි ඒක. සිංහල මොකද්ද අපේ ජාතික ගීය?
ශ්‍රී ලංකා මාතා නේද? ඔක ගායනා කරන්න කොහෙදද ඔයාලා? කොහෙදද? ඉස්කෝලේ. අපි ජාතික ගීත ටික ගායනා කරමුද බලන්න. කම්මැලිකම යන්නත් එක්ක ඔය පුටුවෙන් ටිකක් නැගිටලා අපි සීරුවෙන් ඉඳලා ගායනා කරමුද බලන්න. හරි, සීරුවෙන් ඉන්න බලන්න, පුටුවෙන් නැගිටින්න ඉන්න, අතේ තියෙන බිමින් තියන්න. දැන් කකුල් දෙක වී අකුර හැඩයට තියාගන්න. දැන් අත් දෙක මෙහෙම දික් කරන්න, මෙහෙම ඇඟිලි පේන්න. පවිෂා, මොකද කවුද? කෙෂාන් නේද? කෝ කරමු. මෙහෙම මිටි බලවන්න, උඩාතට හරවන්න. ඔහොමම ගේන්න. දැන් ඔයාලගේ කකුල් දෙක ගාවට ගේන්න. ඔව් කියන්න පුතේ. හරි, අපි දැන් ගායනා කරමු. රෙඩි නේද හැමෝම? ටීචර් කියපු දේ මට වුණේ නෑ. මාව සිටිනේද කට්ටුන. හරි පුතේ, ජාතික ගීයේ ගායනා කරන්න යන්නේ සිංහලෙන් ඉන්නේ කියලා කිව්වේ. හරි. ඔය සවින්දු නැගිටින්න. ජාතිකගේ ගායනා කරන්න. ඉන්නකෝ සවින්දු, නැගිටින්න. අපි ජාතිකගේ ගායනා කරන්න ආඳන්නේ සීරුවෙන් ඉන්න කියලා කිව්වේ ටීචර්. හරි, අපෝ බලමු අපි නේද. 1 2 3 ඔන්න. නමෝ නමෝ මාතා
ජාති ගිය කියලේ වෙලා මොකද කරන්නේ? තව කියනවා නේද? ඔළුව නමලා අපි මොකද කරන්නේ? ඔළුව නමලා ගෞරව කරනවා නේද? ඔළුව නමලා මෙහෙම ගෞරව කරනවා. හරි. හරි පැටවනේ වාඩි වෙන්න. ඕ කියන්න පුතේ. ටීචර් ලියනවද දැන්? ආ නෑ. යන්නකෝ මාතෘකාව අපි ලක්වැසියෝ කියලා. ටීචර් මට ඒක ඒ කිය කටපාඩම්. හරි ලියමුකෝ අපි මාතෘකාව අපි ලක්වැසියෝ. ලියන්නකෝ. ස්කෝල ටියුට් එකක් දාලා තිබ්බා. ඒකේ ශ්‍රී ලංකාව ගිය පුරවන්න කියලා තිබ්බා. ආ එහෙමද? එහෙනම් අපි ලියමු නැත්ද ශ්‍රී ලංකා ගිය සමහරක් අයට පුළුවන්. සමහරක් අයට බෑ. මට පාඩම් කරා. හොඳයි. අපි ලක්වැසියෝ කියලා ලියලා ජාතික ගීය. ජාතික ගීය කියලා මාතෘකාව ලියලා. අහන්දිනේ. නිර්මාතෘ තියෙන්නේ ජාතික ගීයේ නිර්මාතෘ. කවුද ජාතික ගීයේ නිර්මාතෘ? ආනන්ද සමරකෝන් මහතා. ආනන්ද සමරකෝන් මහතා. ලියලා අපි ওই ජාතික ගීයේ ලියාගමු නේද? ඉතුවක් ඇති වෙයි. නිර්මාතෘ. හරි ලියා ගන්නකො. හරි පැටියෝ ලියා ගන්න අපි ලක්වැසිය කියන මාතෘකාව. හරි හරි පේන්න තුනට හරි මේ තියෙන මේ අපි ලක්වැසියෝ ඉස්සලා මාතෘකාව ලියා ගන්නකෝ. අපි ලක්වැසියෝ ඊට පස්සේ ජාතික ගීය කියලා ලියලා ජාතික ගීය නිර්මාතෘ ලියා ගන්න නම කවුද කියලා ලියන්න. ඊට පස්සේ ලස්සන්ට මේ අපේ ජාතික ගීය ලියමුකෝ අපි. ආය ලියන්න හම්බෙන්නේ නෑනේ අපිට නේද? දන්නේ නෑනේ අපි. ටීචර් වගේ තිත්තිත් කියන්නත් ඕනේද? ඔව් තිත්තිත් කියන්න. ගායනා කරනවා කියලා තමයි කියන්නේ. හරි. ලියමු නේද? ප්‍රශ්න ඉවරයි නේ. ලියගමු. නෑ ටීචර්. මනාද නැත්තේ? ප්‍රශ්න ලියාගන්නේ නැහැ ටීචර් තාම. ප්‍රශ්න කිව්වේ ඔයාලා අහන ප්‍රශ්න ටීචර්ගෙන් අහන ඕනේ ප්‍රශ්න ඒවා ඉවරදි කියලා ඇහුවේ. දැන් ලියන්න තියෙන්නේ. අපි ලක්වැසිය කියලා මාතෘකාව ලියලා ජාතික ගීය නිර්මාතෘ කියලා ලියලා ආනන්ද සමරකෝන් මහතා කියලා ලියලා ජාතික ගීය ලියමු. සම්මලි නොවේ ලියමු. හරිනේ ටීචර් ඉස්සරෝම අර ශ්‍රී ලංකාව ජාතික ගීය කියලා ලියන්න ඕනේද? ඔව් නෑ නෑ පුතේ. ආ ඔව් ජාතික ගීය කියලා ලියන්න. ওই විදිහටම ලියාගන්න. රචනය ආනන්ද සමරකෝන්. රචනය කියන්නේ නිර්මාතෘමටමයි නේද? පොඩ්ඩක් ඉන්න හෙන් ටීචර්. හරි හරි ලියන්න ලියන්න. ලියන්න වෙලා දෙනවා ටීචර්. රංගන කවිය ලියද්දී අර ශ්‍රී ලංකාවේ ජාතික ගීය කියලා ලියන්න ඕනද?
Teacher, Jatika Gili another.
සුන්දර සිරිපරිනේ සුරජිත් සෝතුමන් ලංකා සන්තනා ජීවයේ මාතා පිළිගනුමන අපද ජ නමුනමුස්කරගන්න ලිව්වද ඉවරද මයිකෝස් කරගන්න නෑ ටීචර් නෑ ටීචර් ආ බැරි නෑ ටීචර් හරි ඔන්න දැන් වෙලාවක් දෙන්න මා 9යි 5යි ආ 7යි 5යිනේ 7යි කාලා වෙනකොට ලියල ඉවර කරන්න ඕනේ හරිනේ 7යි කාලා ජාතික ගීය ලියන්න ඕනිද ඔව් කොහෙද හිටියේ දෙයගෙනද හිටියේ ලියන්න ඕනේ ලියන්න ඕනේ අය ලියන්න හම්බෙන්නේ නැහනේ ඒකින්ද ලියමු අම්මට ලියවෙන්න බැහැ teacher
තව විනාඩි 4ක් වගේ තියෙන්නේ. විමුද්‍යා මොකද? මුක්කෑමද? නැනේ. කොහොම බලන්න තියෙලි ඉවරය? ඔබ අප ශක්තියක යන්නේ. ඔබ අප ශක්තිය දහම්. ඔබ අප ජීවන වේ. හරි, ලියමු. අද නැත්තම් මේ ශ්‍රී ලංකා ගීතේම ලියලි ඉන්න වේ වගේ මට පේන්නේ. ලියමු ලියමු. මට ලියමු. ටීචර් මට තව ලාවෝනේ මම යන්නේ. ඔබ අප ශක්ති. හා ඉක්මට ලියමු ඉක්මට ලියමු. ටීචර් පිටු දෙකකට ගියාට කමක් නැද්ද? කමක් නැහැ පෙටියන්. පිටු දෙකකට ගිහිල්ලා මේ වටේ කොටුවක් ඇඳගන්න. ෆ්‍රේම් එක. ලස්සන හාටි. ෆ්‍රේම් එකක් ඇඳගන්න. දැති ගිය වටේට මම. ටීචර් මට පිටු දෙකක්ම යනවා. හා කමක් නැහැ පෙටියෝ. පිටු දෙකක් ගියර කමක් නැහැ. ටීචර් මට නම් ඔව් පැටියෝ තිත්ති දාන්න කියන්නේ ලංකා කියලා ඇද්දලා නේකයි ඔය කියන්නේ
එත සදනා කියලා දෙන්නේ. හා දැන් අප ශ්‍රී ලංකා කියන නෑන් ඒකට තමයි. මැඩම් නැතුමි නීවරයි. වැරි ගුඩ් පුතේ. ඉවරද? වටේට මේ කොටු කරගන්න පුතේ ප්‍රේම් එකක් ගහ ගන්නකො ගැහුවද? නෑ මැඩම්. නා පුතේ ගහ ගන්න. මොකටියෝ? මා යන්නද ඥාන වීර්ය වඩමින. යන්න පුතේ. ළමයි ස්ක්‍රීන් එකේ අඳිනවා. හරි පැටි හරි. අඳින්න හොඳ නෑ නෝටි ළමයින් ඉන්නේ නේද? හොඳ ළමයි නම් අඳින්නේ නෑ. ටීචර් ඉවරයි. ටීචර් ලියල ඉවරයි. ගුඩ් වෙරි ගුඩ් වෙරි ගුඩ්. ටීචර් ලියල ඉවරයි. ටීචර් දෙනෙත් ලියල ඉවරයි. හරි. ටීචර් මමුදාම ප්‍රේම වඩා. හරි පුතේ හරි. පිටු තුනක් ගියාට කමන්නෑනේ. කමන්නෑ පුතේ. අයව ජාතික ගිය ලියන්න වෙන්නේ නෑ නේද? අපි ලියන්නේ තව ටිකක් ලොකුනහම. ඒකයි ටීචර් ලියෙව්වේ. නැත්නම් අපිට කප්පල අලව ගන්න පුළුවන් නේ. කෙල්ල පෙවිනා
ටීචර් කේෂාන් ඉවරයි. හන්දයි පුතේ. ටීචර් නඳුනිත් ඉවරයි. අය කවුද තාම ලියන ලියන කෙනෙක් කියන්නකො බලන්න තාම ලියන්නේ කවුද? ටීචර් මල් ලියනවා තව. හරි හරි ඉක්මනට ලියන්නකො එහෙනම්. දීපු අය චුට්ටක් රෙස්ට් කරමු දිගෝ එකක් ලියුවා නේද? චුට්ටක් රෙස්ට් එකක් ගමු. චූටත් දෙන්නම් පුතේ පොත් එකක් එහෙම බීලා එන්න ලියලා ඉවරයි. ලංකා නේද? ලංකා නමෝ නමෝ නමෝ. ටීචර් පිටු හතරක් ගියාට කමක් නැද්ද? උඹේ මගරන් තුනම ගියා. එච්චර ගියාද? කමක් නැහැ පැටියා. කොටු කරගන්න ඕනේ හැබැයි. ටීචර් මට පිටු තුනක් ගියා. මම බලන්න පිටු දෙකකින් ඉවර කරපුවා. ටීචර් සාවින්දේ පිටු දෙකකින් ඉවර කරා. හොඳයි පුතේ හොඳයි. කමක් නැහැ පිටු තුනක් ගියාට තුනක් හතරක් ගියාට කමක් නැහැ. අකුරු තව අපි පොඩි කරගමු හොඳද? ටීචර් මගනම් පිටු තුනයි ගියේ. දෙකයි භාගයක් විතර ගියේ. හා පැටියෝ. ටීච කොටු කරගන්නත් ඕනිද? ටීච තේ කොටු කරගන්න. ඔව් පුතේ. හා ටීච කොටු කරගන්න ඕනිද? ඈ ටීච මමයි ඉවරයි. හරි හොඳයි. නෑ ටීච අන්තිම එක යන්නේ. ටීච ආවෙන්දලි ඔබ පාලෝකේ එතනනේ මම යන්නේ. කොහෙද යන්නේ? ආ මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්නකෝ පැටියෝ. ආයි ටීචර් ලියන්න දෙන්නේ නැහැ කතා කරන්න විතර අද කරාද? මරන්නේ. ඔව් පුතේ. ටීචර් මට පිටු හතරක් ගියා. කමක් නැහැ කමක් නැහැ නේ. අප්ප ටීචර් කාට පැන්සලකින්ද මේ වටේ කොටුවා දින්නේ? කැමතිකින් අඳ ගන්න පුතේ ලස්සන්ට ඉවර කරන්න. මැඩම් ලියලා ඉවරයි. ටීචර් සඳි ඉවරයි. හරි සඳි හොඳයි. ටීචර් බිනුක ලියලා ඉවරයි. හොඳයි බිනුක. තව ලියන්නේ කවුද? මැඩම් සස්සර්නි ලියලා ඉවරයි. හොඳයි සස්සර්නි. හොඳයි පැටියෝ. තව ලියන්නේ කවුද? ටීචර් අසලියත් ලියලා ඉවරයි. අසලියා හොඳයි. කවුද ලියන්නේ අපේ පොඩ්ඩෝ?
ටීචර් මිනුකගේ හරිද කියලා බලන්නකෝ. මොක බලමු? කොහොම බලමු? දිනක හරි පුතේ හරි. ඉතින් තියෙන ලස්සනට නේද? හරිද බලන්නකෝ. කොහොම බලන්න සැලිය? ටීචර් සරියගේ හරිද බලන්නකෝ. ටීචර් සවිනුගේ මත බලන්නකෝ. අසලියා පුතේ හරි පුතේ හරි ලස්සනට දීලා තියෙනවා. අසලියාගේ හරි පුතේ හරි පැටිය හරි. හරි. ටීචර් සවිනුගේ ටීචර් හොඳයි පැටියෝ හොඳයි ලස්සට ලියලා තියෙනවා. ටීචර් මගේ මගේ කොබලම් ඉස්සෙන්දි නේද? හොඳයි පැටියෝ. ටීචර් මගේ ඉස්සෙන්දි නෙවෙයි. එහෙනම් කවුද මං? මං නම කියන්න බලන්න. සවිනු. සවිනු. සවිනියද? ආ සවිනු. සවින් දියගේ හොඳයි. ටීචර් සඳිගේ හරි. සඳි හරි පුතේ හරි. හරි හරි. ආ හරි පුතේ හරි. ටීචර් සවින් දියගේ ඔබලන්න සවින් දිය. හරි පැටියෝ හරි ලස්සනට ගැතිනවා. හරි මම හිතන්ද ඔක්කොම ලියලා ඉවර ඇති නේ? හරි ඉල ඉවර නැති කෙනෙක් ඉන්නව නම් පුතේ ස්ක්‍රීන් ෂොට් එකක් ගන්න කොන්නහම ඊට පස්සේ අපි ලියමු. මොකද නැත්තම් තව අපි ජාතික ගීයම ඉව කර කර ඉන්න වෙයි අද දවසම නේද? ඉන්නා ස්ක්‍රීන් ෂොට් එකක් ගන්නකො අපි යමුද ඉස්සරහට? හා ටීචර්. ඔන්න අපි ජාති ගිය කියන හැටි තියෙනවා ගායනා කරන හැටි මතකයි නේ? දැත් දෙපා නිසි අයුරින් තියාගන්න ඕනේ, විලිඹු දෙක ලං කරලා අත් මිටි මොලොලයි තියාගන්න ඕනේ. අපි දන්නවා ටික. මෙන්න ජාතික කොඩිය. ජාතික කොඩිය දැකලා තියෙනවද මේක? ඔව් ටීචර්. තියෙනවා නේද? මොන මොන වලද දැකලා තියෙන්නේ පුතේ? මොන මොන තැන්වලද මේක දැකලා තියෙන්නේ? රාජ්‍ය උත්සවවලදී ඉස්කෝලේ උදෑසන රැස්වීමේදී. අන්න හරි. ඉස්කෝලේ උදෑසන රැස්වීමේදී. පාසලේ උදෑසන රැස්වීමේදී. රාජනායකයන් අපේ ලංකාවට පැමිණෙනකොට එයාලා පිළිගන්න දානවා. අය ජාත්‍යන්තර ක්‍රීඩා උත්සවවලදී. වෙරි ගුඩ්. ක්‍රීඩා උත්සවවලදී නේද? නතර තරගාවලියේදී. නිදහස් උත්සවවලදී.
ජාතික පොඩි අපිට වැදගත් වෙන්නේ ඇයි පුතේ? ඇයි අපිට මොකක්ද? ත්‍රිවිධ හැමදාසවදී ත්‍රිවිධ හොඳ සතර බ්‍රහ්ම විහර මෙත්ත කරන මුදිත උපේක්ඛා. ආ හරි මං අහන්නේ ජාතික කොඩිය වැදගත් වෙන්නේ ඇයි අපිට? අපේ රටේ අභිමානය පෙන්වන නිසා. අපේ රටේ ලෝකෙටම අභිමානය ගෙනාවු නිසා. අපිට මෙන්න මේ වගේ චූටි රටක් තියෙනවා කියලා. මේ අපේ ජාතික කොඩියෙන් තමයි පෙන්වන්නේ නේද? අභිමානය අපේ රටේ අභිමානය කොහමද? ඒ වගේ ගෞරවය. අන්නේ වගේ අපිට චූටි රටක් තියෙනවා කියලා මෙන්න මේ කොඩියෙන් තමයි පෙන්වන්නේ. මොන කොඩියද? මොන කොඩියද මේ? ජාතික කොඩිය. ජාතික කොඩිය. හරි. දැන් මට කියන්නක බලන්න. ඉස්සලා මං කිව්වා රතු පාට පැහැයක් තියෙනවා. බලන්න මේ සිංහයාගේ පිටිපස්සේ තියන නේද රතු පාටින් පුතේ. චූටි පාටට මෙරුන් පාට මේ තද රතු වගේ තියෙන්නේ. ඒකෙන් කියන්නේ ජාතික අභිමානය. මොකද්ද? ජාතික අභිමානය. 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 රතු පැහැති පසුබිම. රතු පැහැති පසුබිමෙන් කියන්නේ මොකද්ද පුතේ පසුබිම කියන්නේ? ජාතික අභිමානය. පැටියෝ පසුබිම කියන්නේ මොකද්ද? පසුබිම අහන්න. ආ මේ දැන් ටීචර් පසුබිම මොකද්ද තියන්නේ? බෝඩ් එක තියනවානේ මේ පසුබිමි. අන්න ඒක තමයි කියන්නේ. රතු පැහැති පසුබිම. මේකෙන් කියන්නේ ජාතික අභිමානය. සමහරක් අය පුතේ ඕකට කියනවා සිංහල ජාතීන් කියලා. නෑ නෑ පුතේ ඕකට කියන්නේ ජාතික අභිමානය. මොකද්ද? ජාතික අභිමානය. ජාතික අභිමානය. අය කවුරු හරි අහුවොත් කියන්න බෑ. ඕකෙන් කියන්නේ සිංහල රතු පැහැයෙන් කියන්නේ සිංහල ජාතීන් කියලා. හොඳද? රතු පැහැයෙන් පසුබිමෙන් කියන්නේ සිංහල ජාතීන් පෙන්වන්නේ මේ කොළ පාටයි තමිලි පාටයි. හරි අපි බලමු. හරි 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 මං කියන්න ටීචර් කියන්න අහන් ඉන්න. ඔන්න කහ පැහැති සිංහ රූපය. සිංහල ජාතියන්නේ. හරි. කහ පැහැති සිංහ රූපෙන් තමයි සිංහල ජාතිය කියලා කියන්නේ. සිංහල ජාතිය නියෝජනය කරනවා. සිංහල ජාති. සිංහල ජාති. ඔන්න දැන් තැඹිලි පාටින් කියන්නේ පුතේ තැඹිලි ජාතිකයන්. තැඹිලි ජාතිකයන්. තැඹිලි ජාතිකයන්. කොළ පාටින් කියන්නේ මොකද්ද? මුස්ලිම් ජාතිකයන්. ඇතුළු මුස්ලිම් ජාතිකයන් ඇතුළු අනිකුත් ජාතීන් තමයි ඔය කියන්නේ. ඔන්න මම ප්‍රශ්නයක් අහනවා. සිංහයාගෙන් කහපැහැති සිංහයාගේ මොකද්ද සංකේතවත් කරන්නේ? සිංහල ජාතිය. සිංහල ජාතිය. එතකොට රතු පැහැති පසුබිමෙන්. රතු පැහැති පසුබිමෙන් මොකක්ද? ජාතික අභිමානය. අභිමානය. එතකොට දැන් ඔය මං කිව්ව තැඹිලි පාට තීරේ දෙමළ ජාතිය. දෙමළාට කියනවා තව නම් ටිකක්. මොනවද කියන්නේ දෙමළාට තව නම්? තමිල. තමිල. ද්‍රවිඩ. නහයි. දෙමළ කියනවා. ද්‍රවිඩ කියනවා නේද? ඉද දෙමළ. මොනවද කියන්නේ? දමිලයි දෙමළයි. ද්‍රවිඩ. ද්‍රවිඩ ජාති. ද්‍රවිඩ. ද්‍රවිඩ ජාති. ද්‍රවිඩ. ද්‍රවිඩ ජාති. කොළ පැහැයෙන් මොකද්ද කියන්නේ පුතේ? කොළ පැහැයෙන් මුස්ලිම් ජනතාව. අනිත් ජනතාව. ඔන්න මතක තියාගන්න කොළ පාට මුස්ලිම් ජනතාව. තැඹිලි පාට දෙමළ ජනතාව. හන්දද කහ පාට සිංහයා. ඔන්න කහ පාට සිංහයා කිව්වොත් විතරයි පුතේ සිංහල ජාතීන් කියලා කියන්නේ. ගෝකොළ පාට දෙක මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා. කොඩිය ඇතුලේ බෝකොළ හතරක් තියෙනව නේද? මොනවද බෝකොළ හතර?
සතර බ්‍රහ්ම විහරණ හරි ඊට පස්සේ මුළු කොඩියම වට කර තියෙන කහපාට තීරුව මොකද මේ මුළු කොඩියම වටේ තියෙන අතර එකමුතු බව ඊට පස්සේ ආය මොනවද කඩු අතින් ගත් සිංහයා මොනවද කිව්වේ ඒකට මක්ක කිව්වේ අපේ පේපර් එක ඇවිල්ලා තිබ්බොත් කඩු අතින් ගත් සිංහයාගෙන් සංකේත වෙන්නේ මොකද්ද ඔන්න සිංහයා කියලා තියෙනවා අපි ලියන්න සිංහල ජාති යෝජනය කරයි හරි එඩිටර බව පැටිය නෑ නෑ සිංහල ජාති නියෝජනය කරයි හරි මේ ටීච කියලා දුන්නේ ඔයාලගේ හතර වසර සයිඩ් එකේ තියෙන එක හරිද ගොඩක් අය ගොඩක් ඒවා කියලා දෙනවා ටීච ඔයාලට කියලා දෙන්න තමයි කිව්වේ ටීචරකම ගොඩක් ඒවා කියනවා නේද පුතේ ඔයාලට තියෙන ටික තමයි මේ කොළේ අපි එක කරා ටීච ජාති කොඩිය ලැබුවා ඔව් ජාතික කොඩියයි මේ අහගන්න ජාතික කොඩියයි රාජ්‍ය ලාංඡනයයි තව අපේ විවිධ සංකේත මොනවද සංකේත කියන්නේ ගෲප් එකට දානවද හරි පැටියෝ හරි අහගෙන ඉන්නකෝ ධර්මචක්‍රය ඈ පැටිය නෑ නෑ මං කියන්නේ ජාතික පක්ෂියා ජාතික පුෂ්පය ජාතික ඔ පැටිය අල්ල කුකුලා නඩු නේන හරි ජාතික සමනලය හරි ඔ පුතේ කියන්න ජාතික මානික ඕ ඕ ටීචර් ඔ කියන්න පුතේ ටීචර් ශ්‍රී ලංකාවේ ජාතික පක්ෂියා මොකද දානවද හරි හරි පුතේ හරි හරි මාතෘකාව ලියමුකෝ ජාතික කොඩිය කියලා මාතෘකාව ලියන්නකෝ ජාතික කොඩිය අර ලියලා ඉවර නැති අය ලියන්න ඉඩ තියන්න ශ්‍රී ලංකා ගීතේ ඔ පුතේ මැඩම් මර ජාතික සංකේත එතකොට ජාතික කොඩිය මේ ඒවා මැඩම් මේ කපාගෙන දෙන්න ඕනේ ඔව් කපාගෙන ළඟ තියාගන්න අපි කරනකොට පාඩම කරනකොට අලවලව කරමු හරි දැන් ඔ පුතේ ටීචර් බෝඩ් එකේ තියෙන එක ලියන්න ඕනේද ඔ පුතේ ජාතික කොඩිය කියලා ලියන්න ආ ජාතික කොඩිය කියලා ලියන්නකෝ හරි පුතේ දාන්න ජාතික කොඩිය අඳින්න ඕනේ නෑ අපි අලවමු නේද නිකන් වෙලාව ගන්න එක අපරාධනේ අපි ජාතික කොඩිය අලවන්න ඉඩ තියමු අපි පිටු භාගයක් වගේ තියමු ඕ ටීචර් ජාතික සමනලය ටීචර් ජාතික සමනලය මහා නේද මල්ලඟ තියෙන ජාතික කඩියා
හරි ඔව් පුතේ සමල්ලා ඇය තමයි හා ජාතික කොඩිය තියන අය අලව ගන්නකො නැති අය පාගයක් පිටු භාගයක් තියන්න අලවන්න භාගයක් තියලා ටිච කියන ඒවා ටික ලියමු කියවද්දි ලියන්න පුළුවන්ද දැන් ලොකු නේද ඔව් ටිච බෑද අලවන්න කඩේ තියෙන එක මැඩම් හරි පොඩි ලොකු එකක් කලවන්න පුතේ සාමාන්‍ය පොඩි එකක් කලව ගන්න කඩේ තියෙනවනේ ගන්න ස්ටික එහෙම තියෙන්නේ සාමාන්‍ය පොඩි ස්ටික එකක් කලව ගන්න කවුද නම මොකද්ද දිනුක බලන්න දිනක දිනක පේන හොඳයි පුතේ හොඳයි හරි හොඳයි පුතේ හරි අන්න ඒ වගේ පොඩි එකක් කලව ගන්න චූටි එක්ක සාමාන්‍ය පොඩි එකක් ස්ටිකර්ස් තියෙන්නේ හරි ඔන්න පළවෙනි එක එක දාලා ලියමු ඉඳ තියලා තියමු රතු පැහැති පසුබිම රතු මාත් එක්කම ලියමු ටීචර්ට කලින් ලියමු බලන්න රතු පැහැති පසුබිම රතු පැහැති පසුබිම මොකද්ද මොකද්ද කියන් බලන්න සිංහල ජාතිය ඔන්න එතන I know ටොක්ක් රතු පැහැති පසුබිම මොකද්ද මම කිව්වේ ජාතික අභිමානය ජාතික අභිමානය මෙන්න මෙහෙම ලියන්න ජාතික අභිමානය රතු පැහැති පසුබිම ඔන්න ඔළුවට ගන්න රතු පැහැති පසුබිම ජාතික අභිමානය ටීචර් කෙනෙක් කිව්ව සිංහල ජාතිය කියලා ඒක තමයි චුටක් වැරදෙන නේද අපි චූටිනේ තාම අමතක වෙනවා ඊළඟ එක කහ පැහැති සිංහ රූපය කහ පැහැති සිංහල ජාතිය සිංහල ජාතිය අන්න හරි මේ කහ සිංහ රූපය කිව්ව ගමන් අනිවාර්යම සිංහල ජාතිය කහ පැහැති සිංහ රූපය සිංහල ජාතිය සිංහල ජාතීන් නියෝජනය කරයි. එහෙම ලියමු. සිංහල ජාතීන් සිංහ රූපය පුතේ. සිංහල ජාතීන් නියෝජනය කරයි. ඊළඟ එක තැඹිලි පාට තැඹිලි පැහැය පුතේ උඩ එක ලිව්වද පළවෙනි එක හැමෝම ලිව්වද අකන්නද හරි පැටිය හරි
තැඹිලි පැහැය තුන්වෙනි එක තැඹිලි පැහැය තැඹිලි පාට තීරුව තැඹිලි පැහැති තීරුව පැහැති දාමු නේද අන්න හරි තැඹිලි පැහැති තීරුව දමිල දෙමළ ජාති නැත්තම් ඔන්න තුනම ලියමු අපි දමිල වරහ නැත් ලියමු අනිත් ටික දෙමළ අනිත් එක මොකද්ද ද්‍රවිඩ දමිල ජාති දමිල පැහැ කියනවා දමිල දෙමළ ද්‍රවිඩ ජාති මේක වරහන් තුල ලියා ගන්න පුතේ මේ දෙක වරහන් තුල ලියා ගන්න දෙමළ දමිළ ජාතින් දමිළ දෙමළ ද්‍රවිඩ ඊළඟට මේක දමිළ දෙමළ ඊළඟට මොකක්ද ද්‍රවිඩ උත්තරේ මොකද්ද මොකද්ද පුතේ ටීච දේවනයකට උත්තරේ මොකද්ද දෙවනියකටද ඔව් ටීච උත්තරේ සිංහල ජාතීන් නියෝජනය කරයි. සිංහල ජාතීන් නියෝජනය කරයි. පොළ පැහැති තීරුව. පාඩ් එක පේන්නේ නැහැ. අතරේ පොතේ කොළ පැහැති තීරුව. කොළ පැහැති තීරුව. බෝඩ් එක පේන්නේ නැද්ද? නෑ ටීචර්. බෝඩ් එක පේන්නේ ටීචර්. පේන්නේ ටීචර්. සිග්නල් මැදි වගේ පුතේ නේද? ඒක තමයි බෝඩ් එක පේන්නේ නැත්තේ. තුන්වෙනි එක තැඹිලි පැහැති තීරුව. දමිළ ද්‍රවිඩ ජාති. මේ ඔක්කොම එක ජාතියක්. ටීචර් ළමයිගේ මයික් කොන්නලා බෝඩ් එක පේන්නේ ටීචර් හතර මොකක්ද? හතරවෙනි එකේ කොළ පැහැති තීරුව පෙන්වන්නේ මුස්ලිම් සහ අනිත් ජාතීන්. ටීචර් බෝඩ් එක පේන්නේ. ටීචර් බෝඩ් එක පේන්නේ. ටීචර් බෝඩ් එක පේන්නේ. ඔය යන්නේ බෝඩ් එක ඇත්තෙන්නේ. නී මන්ද බෝඩ් එක පේන්නේ ටීචර් බෝඩ් එක පේන්නේ ටීචර් ළමයි මයික් ඔන් කරන් ඉන්න ටීචර් කට්ටලා ටීචර් කට්ටලා තියන්නේ දැන් පේනවද බෝඩ් එක? පේනවා ටීචර්. හරි පැටිය. මුස්ලිම් ඇතුළු අනෙකුත් ජාති.
උමනයකට ලියලා තියෙන්නේ දමිළ දෙමළ ද්‍රවිඩ ජාතීන් කියලා නේද? කොපුතේ ඔව්. දෙමළ කියලා ලියලා අනිත් දෙන්න වරහන් ඇතුල ලියාගන්න. යාළට කියන සමාන නම්. නැත්තම් පේපර් එකේ ඇවිල්ලා තිබ්බ ද්‍රවිඩ ජාතීන්ගේ වර්ණය මොකක්ද කියලා. බලයි ද්‍රවිඩ ජාතීන් කියන්නේ කවුද කියලා නේද? ටීචර් කවුද මයික් ඔන් කරන්නේ මොකද පැටියෝ ටීචර් කවුද මයික් ඔන් කරන්නේ මයික් ඔන් කරන්නද ටීචර් දැන් ලියන්නේ මොකද්ද මුළු කොඩියම වටකර යෙදු කහපාට තීරු. මොකද කියන්නේ පොඩි නිමාව මෙන්න වටේ ඇති කහ පැහැති පසුබිම කහ පැහැති තීරුව පුතේ තීරුවනේ පුතේ කහ පැහැති තීරුවනේ පුතේ පසුබිම නෙමෙයි මේක පෙන්නන්න තියෙන්නේ අන බලන්න කහ පැහැති තියෙන නේද දන්න හරි තීරුවක් තමයි ඔය තියෙන්නේ පොඩි නිමාව සහ එකමුතුකම පොඩි නිමාව මෙන්න ටීචර් බෝඩ් එක පේන්නේ පහ පුතේ මුළු කොඩියම දැන් පේනවද පේනවා ටීචර් පස්සනියක දින්නේ ඔව් ටීචර් පේනතියගේ පස්සනියක ලියන්න මෙහෙම ලියන්න මුළු කොඩියම වටකර යෙදු කහ පැහැති තීරුව මුළු කොඩියම වටකර යෙදු කහ පැහැති තීරුව ඉතින් කියන්නේ කොඩියේ නිමාව මෙන්න ජාතීන් අතර ඔන ලියවෙන්නේ ජාතීන් අතර ජාතීන් අතර එකමුතු බව මොකද පුතේ එකමුතු බව කියන්නේ ටීචර් පේන්නේ කවුද මයික් ඔන් කරන් ඉන්නවා ටීචර් පේන්නේ හරි පැටියෝ කොතනද ලිව්වේ කියන්නකෝ සිග්නල් අවුල්ක් වගේ පොඩ්ඩක් නෑ පස්සෙනියක සිග්නල් ටික අවුල් පස්සෙනියක මුළු කොඩියම වටක යෙදු කහ පැහැති තීරුව කියලා ලියලා කොඩියේ නිමාව මෙන්ම ජාතීන් අතර එකමුතු බව කොඩියේ නිමාව මෙන්ම
ජාතීන් අතර එකමුතු බව. ඉක්මනට තියමු තව විනාඩි දෙකයි ඔන්න තියෙන අපිට තව එකක් ලියන්න තියෙනවා. ඉත මකන්නම් ඉවරයි. තුන්වෙනි එක මකන අපටියෝ. ලීලි ඉවරයි ටීචර්. ආ අන්තිම එක මොකද්ද? බෝකොළ සතර. ටීචර්. බෝකොළ සතර. හයවෙනි එක කොඩියේ ඇතුලේ බෝකොළ සතර. හය නේද? බෝකොළ සතර. ටීචර් බෝ පත් සතර කිව්වත් කමක් නැහනේ. බෝකොළ හතර. ඔන්න මිල ගහලා මෙන්න මෙහෙම ලියන්න. සතර බ්‍රහ්ම විහරණ. ඉතල ලියන්න මෙන්න මෙහෙම. සතර. ඔපතේ. ඔපතේගෙන කියලුන බෝපත් සතර කියලා. හා හා හරි පුතේ. හා බෝපත් කියලා දාමුකෝ. හා බෝපත්. බෝපත් සතර හරි හතර හරි ආ. හා එහෙම ලියන්න සතර බ්‍රහ්ම විහරණ කියලා ලියලා සතර බ්‍රහ්ම විහරණ කියලා 1 2 3 4 කියලා පල්ලෙහාට ලියන්න 1 3 4 පිළිවෙලට කිව්වොත් නැත්තම් මෙත්තා මෙත්තා කරුණා හරි කරුණා මුදිතා උපේක්ෂා යන සතර මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා මුදිතා උපේක්ෂා අන්න හරි උපේක්ෂා නෙමෙයි එතකොට අපේ ගෑනු ළමයිගේ නමක් එන්නේ උපේක්ඛා මහා ප්‍රාණ කායක හරිද උපේක්ඛා පුතේ මහා ප්‍රාණ කා උපේක්ඛා මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා අන්න හරි මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා යන සතර බ්‍රහ්ම විහරණ ඇත්තද මට ඇහුණ අටයි වෙලාව කියලා ලියන්න ඉක්මනට ඉව ටීචර් ඉවරද ඔන්න හයක් ගැන අපි කිව්වනේ නෑ ටීචර් හරි ඉක්මනට ලියන්න ඉක්මනට ලියමු ඉක්මනට ලියමු විහරණ ටීචර් සාවින්දේ ඉවරයි නෑ ටීචර් ටීචර් ඉවරයි ටීචර් කරුණායි හරි 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 ඔක්කොම ඉවරයි නේද ලියලා හැමෝම ඉවරනේ නෑ ටීචර් නෝපතේ නෑ ටීචර් නෑ ටීචර් ටීචර් ළමයි මයික් ඔන් කරන නිසා බෝඩ් එක පේන්නේ නැද්ද මයික් ඔන් කරන හින්දා ටීචර් කෝසික ලියලා ඉවර නැද්ද තාම ලියලා ඉවර නැද්ද ඉවරයි ටීචර් ඉවරයි ඉවරයි නේද සත්‍ය ටීචර් කෝසික ලියලා ඉවරයි හරි දැන් අද අපි කරේ මොනවද? ජාතික ගීය ලිව්වනේ කාලෙකට පස්සේ. එහෙමද? තුන වසර ලිව්වට පස්සේ හතර වසරෙන් ලිව්ව නේද? හරි. කමක් නෑ. වෙලා ගියාට අපි ඔන්න ජාතික ගීය ඔක්කොම දන්නවා දැන්. නේද? හරි. ඊට පස්සේ මොනවද කරේ අපි? ජාතික කොඩිය ගැන කළා. ඔව් ටීචර්. ඔව් ටීචර්.
එහෙනම් අපි අය අය හම්බෙන්නේ කවද්ද? ලැබෙන සතියේ. ලැබෙන සතියේ තුනයි. ලැබෙන සතියේ බ්‍රහස්පතින්දා නේද? බ්‍රහස්පතින්දා. අනේ හරි. ලැබෙන සතියේ බ්‍රහස්පතින්දා තමයි අය අපි හම්බෙන්නේ. හරි. එහෙනම් අපි අද නතර කරමුනේ. නේද? නෑ නතර කරමු. හරි ආයුබෝවන් ආයුබෝවන් පුතේ බුදු සරණයි. ආයුබෝවන් ටීචර්. ආයුබෝවන් ටීචර්.